දැනට ආණ්ඩු කරවන පක්ෂය බවට පත්වි තිබෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයා විතරයි වෙනත් පක්ෂක පුද්ගලයෙක් විදිහට ඉන්නේ කැබිනට්ටුව පොහොට්ටුවේ. ඒ නිසාවෙන් පොහොට්ටුවේ තීරණය අතිශය තීරණාත්මක තැනක තමයි තිබෙන්නේ. පොහොට්ටුව තීරණය හෙට. ලේසි ඕනෑම ATM එකට යන්න, රන් කාසි දිනා ගන්න. ලංකපේ වාර්තා කරනවාද එරික් ගාමිණී ජනප්‍රිය දිවයින පුවත්පතේ ප්‍රධාන ස්ථිරස්ථලයක් විදිහට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද යන්න එම පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ රැස්වී තීරණය කරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යව සම්මහතා පවසනවා. බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකට අනතුරුව මහලේකම්වරයා ඒ පිළිබඳව කියා සිටියා කියලා තමයි අද වාර්තා කරන්නේ. දිවයින පුවත්පත යනුව පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද, පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියන තීරණය හෙට ලබා දීමට නියමිතයි. අපි බලමු පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස එන්නේ කවුද කියන කාරණය. විශේෂයෙන්ම අවස්ථා කිහිපයකදීම පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් සඳහන් කර සිටියා එළඹෙන ජනාධිපතිවරණයේ බැලට් පේපර් එකේ, එහෙම නැත්නම් ඡන්ද පත්‍රිකාවේ පොහොට්ටුවේ ලකුණ තිබෙනවා කියන කාරණය. වර්තමාන ජනාධිපතිවරයා ස්වාධීන අපේක්ෂකයෙකු විදිහට එනවා නම් පොහොට්ටුවේ ලකුණ තිබෙනවා නම් පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද, ඒක තීරණය වන්නේ හෙට දිනේ කියලා තමයි අද වාර්තා කරන්නේ. ඒත් එක්කම දේශීය පුවත්පත වාර්තා කරනවා පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් මේ වන විට සැකසෙනවා කියන කාරණය. ලේකම් සාගර කාර්යව සම් තමයි කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එහෙම නැත්නම් පොහොට්ටුව පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකයා උදෙසා වන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සංවිධාන කරමින් සිටින බව පක්ෂයේ මහලේකම් සාගර කාර්යව සම්මහතා දේශීය පුවත්පතට ප්‍රකාශ කළා කියලා අද දේශීය පුවත්පත වාර්තා කර තිබෙනවා. ඔවුන්ගේ අපේක්ෂකයෙක් එනවා නම් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් පොහොට්ටුව හරහා නිර්මාණය වෙනවා කියන කාරණය තමයි ඔහු සඳහන් කරන්නේ. පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් හදනවා නම් නේද, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියත් එක්ක පොහොට්ටුවේ බහුතරයක් යන්නේ නැහැ, ඔවුන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියන කාරණයනේ මේ කියන්නේ. යනුව පොහොට්ටුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සැකසෙනවා කියලා තමයි පොහොට්ටුවේ මහලේකම්වරයා කියන්නේ.